મેં મોતિયા દવસે ઉભર જેસુ ભીઠાઈ દિવ્યાના શુભ આશીર્વાદ કરાય દ્યા દવસે તો દિવ્યાના શિવાચીને તુલીન ઉભ સમગ મા કથા કરાંટ દેવાચીને સુદાનં કર પેમેન તિબિનો મે વાચીને ઉભગે જીવિતે આશીર્વાદ એકેને વિશેષેં એધહિલ ઉભગે જીવિતે વેડી કરમિન દિવ્યાન વાંસે કરે તવા દનગેન્મક ઉભટ અદ દવસે એકતુ કરાય අදවසේ මම ඔබ ඉදිරියේ කතා කරන්නා වූ දිව්‍යනාසික පණිවිඩය උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදය දෙවියන් වාසී එළිය වේවයි කීසේක එවිට එළිය විය කියනා වූ යෙදුම මේ යෙදුමේ දෙවියන් වාසී එළිය වේව කීසේක ඊට පස්සේ එළිය වුණා කියලා තිබෙනවා එතන වෙලා වේවා කියන යදුම ඒ කියන්නේ දෙවියන් වහන්සේ කිව්වා එළිය වේවා ඒ කියන්නේ වේවා කියලා උන්වහන්සේ කතා කළ ගමන් එළිය නැත්නම් ආලෝකය දුන්නා කියන කාරණාව අපිට දකින්න ලැබෙනවා ඔබ දේවචනේ කියවන්න අවශ්‍යනගක් ලෙස ඉන්නවා නම් ඔබ මේ පරිච්ඡේදේ පුරා බලන මොහොතේදී බොතැන් වල වේවා කියන යදුම පාවිච්චි වෙනවා බබලෙත්වා ආලෝකවෙත්වා කියලා ස්වාමීන් වහන්සේ කතා කරන එක ඒ කියන්නේ අනකිරීමක් ස්වාමීන් වහන්සේ කරන දේ ඒ කියන්නේ උන්වහන්සේගේ වචනය පිටත්ව ගොස් ඒ උන්වහන්සේ බලාපොරොත්තුන කාරණාව කියන්නේ සරෝබලධාරි දෙවියන් වහන්සේගේ මනසේ තිබෙන කාරණාව ඉෂ්ට කරන කාරණාව අපිට දකින්න ලැබෙනවා. උන්වහන්සේ වේවා කිව්ව ගමන් ඒක වුණා ආලෝකයේ පැමිණියා. ඒක මම ඔබට පෙන්වන්න කරන්න ඉන්නේ මොකද්ද කියලා කිව්වොත් මේ දෙවියන් වහන්සේ සරෝබලධාරිත්වය මම ඔබ ඉදිරියේ අඳුන්වලා දෙන්න කැමති වෙනවා. කෙන උන්වහන්සේගේ වචනය තිබෙන බලය කොච්චරක්ද කියලා කියනවා නම් ඒක තමයි සරෝබලධාරිත්වය. උන්වහන්සේ අනකල සෙනිකෙන් ඒ දේ සිදු වුණා. උන්වහන්සේ ලෝකවල් මැවුසේක කියලා කියන්නේ උන්වහන්සේ කතා කරා. උන්වහන්සේගේ මනසේ තිබුණ ඒ දේ පිටතට ආවා. ඒ අනකරපු දේවල් අද සෞරග මණ්ඩල මන්දාගිනි චන්ද්‍රයා තාරකාවල් සූර්යාවල් මේ පෘථිවිය ප්‍රමණය වෙනවා පරිභ්‍රමණය වෙනවා. එතකොට මේ හැම දෙයක්ම ස්වාමින් වහන්සේ එදා ඒ පටන් ගැන්මේදී අනකල ඒ අනකිරීම අනුව අද වෙනතු ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අද වෙනතුරු ක්‍රියාත්මක වෙන උන්වහන්සේ කතා කළා පමණයි. සිදු වුණා. අද සිදු වෙමින් පවතිනවා. කියන උන්වහන්සේගේ වචනය බලය තිබෙනවා කියන එක අපිට පේනවා. එනිසා උන් වචනය අනු දෙවියන් වහන්සේ අනු වචනයයි. අපිට බලන්න දේවචනේ පුරා බලන මොහොතේදී යේසුස් වහන්සේ මේ පොළවේ මාංශපත් වල ඉන්න මොහොතේ 100ට මුලාදානිය කියලා යේසුස් වහන්සේ වෙත ආනවා මගේ වැඩකාරයා ඉන්නවා ඔබ වහන්සේ සුව කරන්න ඔබ එක වචනයක් කියන්න ඔබ එන්න ඕනේ නැහැ එක වචනයක් කිව මැනව මගේ වැඩකාරයා සුව වෙයි කියලා කිව්වා ඒ කියන්නේ යේසුස් වහන්සේ එක වචනයක් කිව මොහොතේදී වැඩකාරයා සුව වෙනවා කියන එක ඒ 100ට මුලාදානිය කර තිබුණා ඇදහිල්ල ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේගේ වචනයට බලය තිබෙනවා ප්‍රේමන්ත සෙනග ඔබගේ දෙවියන් වාසගේ වචනේ ඔබගේ දැහැතේ තිබෙනවා ඔබ මේ වචනය කොපමණ කියවනවද කොපමණ කාලයක් ඔබ මේ වචනයට කාලය දෙනවද ඔබ මේ වචනය ඔබ තුල මෙනෙහි කරන මොහොතේදී ඔබ ඉඩ දෙන මොහොතේදී දෙවියන් වාසගේ වචනේ ඔබ තුල ක්‍රියාත්මක වෙන්න ඔබ තුල අලුත් සවියක් අලුත් බලයක් දෙවියන් වාසගේ නැවිත් තබනවා මේ සාමාන්‍ය දෙයක් නෙමෙයි මේ දේ වචනය කියන බලවත් වචනය දෙවියන් වහන්සේ දා අනකල දේ සිදු වුණා වගේම දෙවියන් වහන්සේ වචනේ අපි කියවනවා නම් අපතුල ස්වාමින් වහන්සේගේ ක්‍රියාව අපිට දකින්න පුළුවන්. ඒ නිසා මම අද දවසේ ඔබ උනන්දු කරනවා දේ වචනේ කියවන්න, මෙනෙහි කරන්න, කාලය වෙන් කරන්න, ස්වාමින් වහන්සේ පාමුල සිටින්න. ඔබ මොන ප්‍රශ්නයක හිටියත්, ඔබ මොන වේදනාවක හිටියත්, සමාදානය නොමැති තත්වයක හිටියත් ඔබට මේ දේව වචනය තමයි ඔබ ජීවමාන කරන්නේ, ඔබ ප්‍රාණවත් කරන්නේ. ඒ වචනේ ඔබට කතා කරන මොහොතේ ඔබගේ සමාදානය ඔබට රැගෙනෙන ඔබ සමාදානයක් නැතු ඉන්නවද ඒ වචනේ ඔබට සමාදානය ගේනවා ඔබ ප්‍රශ්නයෙන් ඉන්නවද ඔබ වචනේ කියවන කල ඔබගේ ප්‍රශ්නය ඒ දේවියන් වාසික වචනේ කුඩුපට්ටම් කළා දමන එච්චර බලය තිබෙනවා යෙරේමියා පොතේ කියන දේවියන් වාසික වචනේ කුළු ගෙඩියක් කියලා එබැවින් දේවියන් වාස මේ පළවෙනි පරිච්ඡේ උන් වාස සර්වබලධාරී දේවියන් වාසය සර්වබලධාරී දේවියන් වාසික වචනේ ඔබ තුල තිබෙනවා කියන්නේ ඒ දෙවියන් වාස ඔබ තුල ඉන්නවා කියන එක. එවිට ඔබ තුල ජීවිතේ පුරාම දේව සමාදානය තිබේ. මොන දේ සුදුනත් ඔබගේ සමාදානය නැති වෙන්නේ නැහැ. මොන හිඟකම තිබුණත් ඒ හිඟකම ඔබට තේරෙන්නේ නැහැ. හේතුව මේ දෙවියන් වාසගේ ਸਰවපරාක්‍රම ස්වාමීන්ගේ වචනය ඔබ තුල තිබෙන බැවි. ඒ නිසා දේව වචනේ, දෙවියන්සගේ වචනේ, දෙවියන්සගේ හඬ, දෙවියන්සගේ හන, නැත්නම් දෙවියන්සගේ හඬ ඔබ සවන් දෙන්න. ඔබගේ ජීවිතේ ප්‍රීතිමත් ජීවිතයක් ප්‍රීතිමත් දවසක් ලෙසටපත් වේ.
මම ඔබ වෙනුවෙන් යාඥා කරන්නම්. සර්වබලධාරි දෙවියන් වහන්ස ඔබ ස්වාමීන් මැවිල්ලේ සියලු කාරණාවලට බණ කළා. ඒ සිදු වුණා. එබැවින් ස්වාමීන් වහන්සේ මේ පණිවිඩය අසන්නා වූ මේ සෙනග සිත්වලට ඔබගේ වචනය ක්‍රියාත්මක වෙමින් සැනසීමක් නැතුව ඉන්නවාද ඔබගේ දේව සැනසීම ලබා දෙන්න. සමාදානය දෙන්න. ස්වාමීන් වහන්සේගේ ශරීරවල දුර්වලකම් තිබෙනවාද ඔබගේ වචනය කරන කොටගෙන ප්‍රාණවත් කරන්න. මම යාඥා කරනවා. කැළඹිල්ලෙන් වේදනාවෙන් ඉන්නවාද යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ සර්ව බලධාරී දෙවිඳුන්ගේ නාමය කරන කොටගෙන උන්ව ප්‍රාණවත් කරමින් ජීවත් වෙන්න ඕනේ කියලා යාඥා කරමි. ස්වාමිනී ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. 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 දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරයි. ආමෙන්.